ನಿಮ್ಮ ಯೂಟ್ಯೂಬ್ಗೆ ಮೇ ಸುಂದರಂ ದಾಸ್ ಮಹಿಳೆನೇ ಹಾಗೆ ವೆಡ್ಡಿಂಗ್ ಡೇ ಏನಿಸಾ ಮೇ ಮಂಗ ವೆಡ್ಡಿಂಗ್ ಬುಕಿಂಗ್ ಯಾಕೆ ಆವಾಮ ಮಳ ಕ್ಯಾಮತಿ ಮಾಸ ತುನಾ ಹತ್ರ ಪೇರ ಮೇ ಮನಾಲಿ ಹಂಬೆಲ ಇವಾಗ ಮನಾಲಿ ತೆಕ್ಕಮೇ ಇಲ್ಲಂಗೆ ಅಮ್ಮ ತಾತಲ ಸಹೋದರಿಗೆ ಹಂಬನೆ ಹೊಂದಾಯ ಕೆಲ ಮಗಿದ ಸಮಾಜ ಈಗ ಅಪಿ ಗಳ ತೀರ್ನ ಮೇ ಹುಂಗ ಬಲಪಾನ ಏ ಮನಾಲಿ ಚಪ್ಪಾಮ ನನ್ನೇ ಮೇ ಏ ಪೌಲ್ಟ ತೆಕ್ಕಮ අපි කරන කාර්යය ඇත්තෙන්ම හුඟක් වටිනවා. එදාට ඒක විහිළුවක් වෙන්න බෑ. නෝමල් ඩ්‍රෙසින් එකක් වගේ වෙන්න බෑ. ඒක හුඟක් දුර හිතන්න ඕනේ කොහොමද කෙරෙන්නේ මොන විදිහට කෙරෙන්නේ. ඒ කියන්නේ අනිත් එක මේ මම හිතන්නේ ඒ වගේ දවසක මේ අපි 100%ක් මේ අපේ කාලය යොමු කරන්න ඕනේ මේ යුවජිටි බ්‍රයිට් තමයි ඉතින්. මේ දැන් මගේ එකක් තියෙන්නේ මේ මම කවදාක හරි මේ එක දවසක එක පාට මේ මනාලේ දෙන්නේ හැලගන්න නෑ. ඒකනේ බ්‍රයිට් දෙන්නෙක් එකපාරට අන්දන්නේ නැහැ. එක වෙලාවකට එක්කෙනයි අන්දන්නේ. අඩුම ගානේ පැය 3-4ක් යනවා ඒක ලස්සන ඩිවරයක් කරන්න. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් කරන්න අපි ඉස්සර හැමදාම බල්ලා මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ අර ගැළපෙන දේවල් මේකප් ටෙක්නික්ස් ඔක්කොම කරලා එදා ලස්සන වෙන්න ඒ ඇත්තම ෆිනිෂ් ප්‍රොඩක්ට් එක හොඳට තියෙන අපි මේක කරන්න ඕනේ. අපේ කැපවීම වගේ බ්‍රයිඩ් ගේ කැපවීම තියෙන්න ඕනේ. බ්‍රයිඩ් ගේ බ්‍රයිඩ් ග්‍රූම් ගේ ඒ කියන්නේ තමන්ගේ ශරීරය ඒ කියන්නේ ඩයට් කරන් තියෙනවා ඒවා කරන් තමන්ගේ හැම සම්බන්ධ තමන්ගේ කේස් ඊළඟසේ අපි යනවා ජුවෙලරි ඒවා බලන්න ආභරණ මල් බොකේස් ඒ කියන්නේ බ්‍රයිඩ් ගේ හිස මුදෙන් සපත්තු පවා වෙනකම් මම බලනවා ඒ වගේ මනාලේ විතර නෙමෙයි මේ බ්‍රයිඩ් ග්‍රූම් උත් බලන ඒ පැත්තෙන් ඒ කියන්නේ එයාගේ ඇඳුම් කට්ටලේ එයාගේ ෆේෂස් ක්ලීන් අප්ස් කොණ්ඩේ ඔක්කොම කරන විදිය ඔක්කොම සපත්තු පවා ඔක්කොම අපි දැනගන්නවා ඒ කියන්නේ ඒවා ඔක්කොම මැච් වෙනවා බ්‍රයිඩ්ටත් එක්කම මේ ඒ හින්දා මං හිතන හැටියට හැම වෙඩින් එකෙම බ්‍රයිට් තමයි ෆෝකල් පොයින්ට් එක. එයාගේ ඇඳුම එයාගේ ලුක් එක දැක. එයා කැන්ඩියන් ඇඳුම් අනිවාර්යයෙන්ම බ්‍රයිඩ් රූම් ඒකට ගැළපෙන ඇඳුමක් අඳිනවා. සමහර වෙඩින් වල දකිනවා බ්‍රයිට් කැන්ඩියන් ඇඳුම් ගැන මේ බ්‍රයිඩ් රූම් ඉන්ඩියන් ඇඳුමක් අඳගෙන. ඒ වගේ දේවල් මේ අපේ ඒ ඒ මේ වගේ තියෙන අපේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ කටේ ඒක වෙනස් කරන්න ඕනේ. සමහරවස් ගවුම් ඇඳලා බ්‍රයිට් කෙනෙක් ගවුමක් ඇඳලා බ්‍රයිඩ් රූම් ඉන්ඩියන් අඳිනවා. අපි දැනගන්න ඕනේ මේ වගේ දේවල් ඇඩ්වයිස් කරලා මේ වගේ දේවල් වෙන්නේ නැති වෙන්නේ. රයිඩ්ලක් කියන අවුරුදු 10-15 25ක් හරි අපි තියාගන්න ඒ අන්තිම ෆොටෝ එකක් තියෙනවා ඒක අපි ළඟ තියාගන්නවා. ඉතින් ඒ හින්දා මම හිතන ඒ ඔෆෙන්සිව් වෙන ඒ කියන්නේ දැන් අපි තවරු 10කින් හරි 15කින් ඒ පින්තුර දැක්කහම අපි හිතන තවමත් මේක ලස්සනයි කියලා. වෙඩින්ග්ස් වලත් මේ හුඟක් ට්‍රෙන්ඩ්ස් එහෙම තියෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලට හුඟක් දේවල් වෙනස් වෙනවා. වර්ණ වෙනස් වෙනවා, අඳින දේවල් වෙනස් වෙනවා, ආභරණ වෙනස් වෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. මේ මම නම් හුඟක් යන්නේ ඇත්තෙන්ම හුඟක් චාම් සිම්පල් විදිහට යන්නේ. නමුත් එක බ්‍රයිට් කෙනෙක් අනිත් කෙනා හුඟක් දේවල් වෙනස් වෙනවා කියන්නේ ඒ කියන්නේ එක්කෙනෙක් අඳින දෙන්නේ මේ මම අනිත් කෙනා කරන්නේ. මට කොපි කරන්න ආස නැහැ. වෙන කෙනෙක් ඇඳපු දේ මම වෙන මේ තව බ්‍රයිට් කෙනෙක්ට අඳින්නේ නැහැ. හැමදේම මේ බලලා ඒ යුවටිගේ ශරීරය බලලා එක්කම බලලා අනිත් එක යාගේ මේ පර්සනැලිටි එක හුඟක් බලපානවා අපි අඳුමක් කරාම. මේ ඒ ඔක්කොම බල තමයි මම තීරණයක් ගන්නෙ මොකක්ද අඳින්න කියලා. තව ට්‍රෙන්ඩ් එකක් දැන් වෙලා තියෙන්නේ මේ හුඟක් කටේ ගෝයින් අවේ කරන්නේ නැති එක. ඒ කියන්නේ හුඟක් කටේ කැමති බ්‍රයිඩල් සාරිය පිටින්ම එක ගවුම් පිටින්ම පිට වෙන්න මේ ඒකටත් මම ඇත්තම හුඟක් එකඟයි. ඒ කියන්නේ මේ පෑ 3-4ක වෙඩින් එක පෑ 3-4ක් යන අන්දන්න පෑ 3-4ක් යන ෆොටෝග්‍රාෆ්ස් වලට එතකොට අඩුම ගානේ පෑ 10ක් ඒ බ්‍රයිඩ් ඇඳලා ඉන්නේ. ඊපස්සේ ඒ වෙලාවට ගෝයින් අවේ එකක් කරනවා කියන්නේ මේකප් ටච් අප් කරන එක ඇත්තම වැඩක් නැහැ. ඒවා ඇත්තම අලුතෙන් කරන්න ඊට වඩා හොඳයි මේ හෝම් කමින් දවස් ආපහු ලස්සන කරලා
ලුක්ස් දෙයක් අරගෙන ඒක මේව කරන එක. You're beautiful, more beautiful than the first day we met. It's magical, and I love you more each day with every breath. When I look at you, I can see forever in your eyes. When I fell for you, you caught me like I was a falling star. And you know it's true, I wanna be with you no matter where you are. I already knew that we were always meant to be. Perfect is to me, and you do it all with a smile upon your face. Yeah. And I promise you, I'll never ever make you cry. And tell the truth, we'll never ever speak one lie. I'm gonna love you until the end of time. Yeah. Loving you is just like the air that I dream. It's easier than what to do.